प्रार्थना करना पालमेम आदरणीय दुवे पुते අපි අද දවසේ මේ අයිලර්නින් කොලේජ් ආයතනයේ ඉල්පුර පසළොස්වක පොහෝ දවසේ ධර්මදේශනාවේ පින්කම සඳහායි සූදානම් වෙන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි, එහෙමනම් අද දවසේ අපි මේ ධර්මදේශනාවේ පින්කම සඳහා විශේෂයෙන්ම කල් වේලා ඇතුව ආරාධනා කර සිටියා ඇඹිලි පිටිය ගංගෙආය ශ්‍රී ඥානසිංහ පිරිවෙන්හි පරිවෙනාචාර්ය එවැගේම ආනන්ද බෝධි විහාරාධිකාරී ගීපද රචක අපේ කල්යාණ මිත්‍ර හිතවත් ගම්මැද ගම ධම්මජීව ගෞරවනීය පඬිත හඳුරන් වහන්සේට ඉතින් විශේෂයෙන්ම මේ දිනවල කඨින මහා පින්කම් පැවැත්වෙන නිසාවෙන් අද අවසාන කඨින චිවර පූජා මහා පින්කම පැවැත්වෙන නිසානුත් උන්වහන්සේට දුරබැහැර ප්‍රදේශයකට අද දවසේ වැඩම කරන්න සිද්ධ වෙලා තිබෙනවා. ඉතින් ඒ නිසා කෙසේ නමුත් අපි මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙනවා ඉල්පුර පසළොස්වක පොහෝ දවසේ ධර්මදේශනාමේ පින්කම් සිදු කරන්න. ඒ නිසා කවුරුත් ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙන්න අපි අයිලර්නින් කොලේජ් ආයතනයේ සෑම් පුර පසළොස්වක පොහෝ දවසකදීම සිද්ධ කරන ලබන ධර්මදේශනාමේ පින්කම් ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. හොඳයි, කවුරුත් එහෙමනම් ඒ ධර්මදේශනාව සඳහා තමන්ගේ කැමරා ඔන්නකේ තියාගෙන කවුරුත් ඉස්සෙල්ලාම 500 සමාදන් වෙන්න සූදානම් වෙමු. හොඳයි, සියලු දෙනාම සම්බන්ධ වෙන්න. කවුරු සාදු කියන්න? සාදු සාදු. නැවත වතාවක් සාදු කියන්න. අම්මෝ දහමයි සදහම් සිසිලයි අරගෙන ආවේමි ඔබව සොයා අහන්න ආසයි ඔබගේ කටහඬ කිවමන කවුරුත් සාදු කියා ඒ හඬ මිහිරි හරිම ලස්සනයි එහෙනම් දෑතම නලලෙතියා පන්සිල් ගන්නට කිවමන කවුරුත් නමෝ තස් භගවතෝ කියා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සියම්පේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි අතියම්පේ ධම්මං සරණං ගච්ඡාමි අතියම්පේ සංඝං සරණං ගච්ඡාමි ඉස්සරණ ගමනං සම්පුන්නං
අහම් බන්තේ පානාති පාත වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාති පාත වේරමණී සික්ඛාපදං සමාදියාමි ඉන්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සුමිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි සුමිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි වේරමණී සික්ඛාපදං සමාදියාමි මේර මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි රාමීර මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සද්දින් පංච සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත අම්බන්තේ සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා සද්දම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පතඤ්ඤෝ කතවේදී උග්ගලෝ දුල්ලභෝ ලෝකස්මින් තීති හොඳයි සදා බුද්ධි සම්පන්න වාසනාවන්ත සත්පුරුෂ සුපින්වත්නි දැන් මේ අවස්ථාවේදී අපේ මේ iLearning College ආයතනයේ අධ්‍යාපනය හදාරනු ලබන කියන මේ දුවා දරුවන්ට විශේෂයෙන්ම ධර්මය සම්බන්ධව ඒ අවබෝධයක් ලැබීම පිණිස සෑම පුරපසළොස්වක පොහෝ දවසකදීම අපේ විසින් සංවිධානය කරනු ලබන සිද්ධ කරනු ලබන ඒ ධර්මදේශනාමය පින්කම් මාලාවේ අද දවසට ධර්මදේශනාව ශ්‍රවණය කරන්නටයි මේ හැමගෙනෙක්ම සූදානම් වෙන්නේ බලාපොරොත්තු වෙන්නේ. ඇත්ත වශයෙන්ම අපි අද මේ ධර්මදේශනාමේ පින්කම සඳහා බොහොමත්ම ගෞරවයෙන් යුක්තව නමස්කාර පූර්වකව ආරාධනා කර සිටියා. ඇඹිලිපිටිය ගංගේයාය ශ්‍රී ඥානසීහ පිරිවෙන්හි
आचार्य एवगेम श्री आनंद बोधि विहाराधिकारी अप कल्याण मित्र हितवत् गीपद रचक राजकीय पंडित गम्मेद गम दम्म जीव पंडित हांद्रुवन वहन्सेट इतिं किसे नमुदु उन्हांसेट अद दवसे मे कठिन पिंकम हि अवसन दिनय निसा अद इतामात्म कार्य बहुलत्वेन पत्त तिबेन वग अपट दिन किया गंट लैबुना निशावें ये धर्म देशनाव यता काले दी इसे सिद्ध करना अतर अद अपविसिं ओबट मे मोहते मे धर्मानुशासनाव सिदु करन्नाई सूदानम वेन्ने बलापोरोत्तु वेन्दु विशेषम ओब दन्नवा अद ऐविदिल्ला इल पुरा पसलोस्सक पोय दवस එතකොට ඉල්පොර වසලස්සක පොය කියලා කිව්වහම අපිට බොහෝම වැදගත් සුවිශේෂී වටිනකම් රාශියක් ඇති දවසක් හැටියට අද දවස දැන කියා ගන්න පුළුවන් හඳුනා ගන්න පුළුවන් ඒ අතර ප්‍රධානතම වශයෙන් ඉල්පොර වසලස්සක බොහෝ දවසේ වැදගත්කම ගැන කතා කරනකොට අදවන්නු දවසක තමයි ආදරණීය දුවේ පුතේ මතු අනාගතේ බුදු වෙනව කවුද මෛත්‍රී බුදුහාමුදුරු ඒ මතු අනාගතේ බුද්ධත්වයේ ලබන මෛත්‍රී බුදුහාමුදුරු නියත විවරණ ලැබපු දවස අදවන්නු දවස ඒ විතරකුත් නෙමෙයි එදා අප කාන්තිම ශාන්තිනාගති ලෝගුරු ලෞතුරා බුදුරජාණන් වහන්සේ චරත වික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය ලෝකානුකම්පා යනාදී වශයෙන් දෙව් මිනිස්සුරු සත්වයන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරලීම සඳහා තමන්ගේ ප්‍රථම රහත් 69 කොණ්ඩඤ්ඤ වප්ප බද්දිය මහානාම අස්සජි ඒ කියන පස්සක මහණුන් ඇතුළුව යසකුල පුත්‍රයා ඒ යසකුල පුත්‍රයාගේ යහළුවන් 54 දෙනා විමල සුභාහු පුන්නචි ගවම්පති කියන මේ හැම දෙනාම ඒකරාශී කරලා කියලා ධර්මචාරිකාවේ පිටත් කළ හැරි දවස ඒ වගේම බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රවරයෙකු හැටියට තමන්ගේ ශ්‍රාවකයන් වහන්සේලා ඒ චාරිකාවේ වැඩම කරවලා සම්බන්ධ කරවල උන්වහන්සේත් එදා උරුවෙල් දනව්වට වැඩම කරන්ට යදුනේ අදවන්නු දවස. ඒ විතරකුත් නෙමෙයි විශේෂයෙන්ම මේ දිනවල අපි දන්නවා සෑම සියලු විහාරස්ථානයකම අවුරුද්දකට වතාවක් පමණක් ඉෂ්ට කරනු ලබන සිද්ධ කරනු ලබන කටන චීවර පින්කම් පැවැත්වෙනවා. එහෙමනම් ඒ කටන චීවර පින්කම්හි අවසාන දිනේ හැටියටත් අද දවස විශේෂ වශයෙන්ම වැදගත් වෙනවා සුවිශේෂී වෙනවා. ඒ විතරකුත් නෙමෙයි දා බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකෙක් හැටියට කටයුතු කරපු මහා ප්‍රඥාවන්තයන් අතර අග්‍රස්ථානට පත් වෙච්ච සරියුත් මහරහතන් වහන්සේ තමන්ගේ මිත්‍යා දෘෂ්ටික මෞතුමියව සම්්‍යක් දෘෂ්ටික තත්වයට පත් කරලා පරිනිර්වාණයට පත් වෙන්න යුතුම දවස. ඒ වගේම එදා බුද්ධත්වයේ වසර කීපයක් ගිය තැන දිව්‍ය ලෝකයට වැඩම කරලා කියලා ඒ දිව්‍ය ලෝකේ වැඩ ඉඳලා මනුස්ස ලෝකයට පැමිණලා දේවාවරෝහණය වදාළ දවස හැටියටත් අද දවස
සුවිශේෂී වෙනවා වැඩගත් වෙනවා එහෙමනම් ඉල්පර වසලොස්සක පොහොය දවස ඔය අපිට සාසනික වශයෙන් වැඩගත්කම් රාශියක් නිසා බොහොම සුවිශේෂී දවසක් වෙනවා අද ඒ ආකාරයෙන් එහෙනම් ආදරණීය දුවා දරුවනි පින්වත්නි අපි කල්පනා කළ යුතු වෙනවා ජීවිතය කියලා කියන්නේ සරලවම ගත්තොත් එහෙම බොහොම ගැඹුරු වටිනකමක් ඇති ප්‍රධාන මාතෘකාවක් එතකොට අපි අපේ ජීවිතය තුළ අවබෝධාත්මකව බොහෝ දේවල් ළඟා කරගත යුතු වෙනවා අවබෝධ කරගත යුතු වෙනවා ප්‍රත්‍යක්ෂ කරගත යුතු වෙනවා පැහැදිලි කරගත යුතු වෙනවා එනිසා මේ හැම කෙනෙක්ම හිතන්නේ එහෙමනම් පවතින අයහපත් සෞඛ්‍යමේ තත්ත්වයේ තුල අපිට වෙනදා වගේ බොහෝ දේවල් පිරිසේකරාසී කරගෙන සහසම්බන්ධ කරගෙන කරන්න කියන්න පුළුවන් කමක් ඇත්තේ ඉතින් ඒ නිසා කෙසේ නමුත් අද දවසේ තාක්ෂණික වශයෙන් මේ මේ දේවල් අපිට ඒ විදියට ගලප ගන්න පුළුවන්කම ලැබිලා තිබෙනවා ඒ ගලපා ගැනීම තුළ මේ අයිලර්නින් කොලේජ් ආයතනයේහි විශේෂයෙන්ම ඔබට ආකල්ප කුසලතා දැනුම ලබා දෙන ගමන්ම ගුණයහපත්කම් වර්ධනය කර ගැනීම සඳහා දහම් අධ්‍යාපනය නොමිලි ලබා දෙමින් කියමින් සෑම් පුරපසළොස්වක පොහෝ දවසකදීම මේ ආකාරයෙන් ධර්මානුශාසනාව සිද්ධ කරලා ඔබට ධර්ම අවබෝධය ලබා දීමක් සිද්ධ කරනවා. ඒක බොහොම වැදගත් කාරණාවක්. ඒ මොකද වත්මනේ ගත් කල ගුණ යහපත්කම් වියකිලා මිනිසුන්ගේ වටිනකම් නැති වෙලා මිනිසුන්ගේ බොහෝ වෙලාවට තමන්ගේ ජීවිතවල ඒ වැදගත්කම සුවිශේෂීත්වය මිනිස්සු විසින් අහිමි කරගෙන තියෙන යුගයක්. එවන් වූ යුගයක මේ බෝසත් දුවදරුවෝ මේ කටයුතු වලට සම්බන්ධ වීම අපි ඉතාමත්ම අගය කොට සලකනවා. ඉතින් අපි හැමදාමත් වගේ මේ ජීවිතේ බණ අහනවා නේද? හැබැයි අපිට තියෙන ප්‍රධානතම ගැටලුව තමයි ගොඩක් මිනිස්සු බණ ඇහුවට කිව්වට මිනිසුන්ගේ ගුණයට යම්කිසි විදියකින් කිසියම් ලෙසකින් වටිනකමක් අහිමි වෙලා තියෙනවා. ඉතින් අපි ප්‍රායෝගිකව මෙතනදී තේරුම් ගත යුතු වෙනවා විශේෂ වශයෙන්ම බණ සම්බන්ධව කතා කරනකොට බණ කියලා කියන්නේ ජීවිතේ ඉතාමත්ම ගුණ වර්ධනය කරගන්න පුළුවන් ප්‍රධාන මාතෘකාවක්. මේ පින්වතුන් අහලා තියෙනවා විදාගම් මෛත්‍රී කියන හාමුදුරුවෝ ලස්සන කාව්‍ය නිර්මාණයක් කරනවා ලෝවැඩ සංග්‍රහව කියලා. අහලා තියෙනව නේද? මේ පොතේ තියෙනවා එක තැනක මෙන්න මෙහෙම කවියක්. බලන්න කියන්න මගෙත් එක්කලා සමහර ලාවට අමතක ඇති සමහර ලාවට මතකත් ඇති. කල්පනාවේ අපි පියාගමු. මතකේ අපි තියාගමු. බලන්න මෙන්න මෙහෙම තියෙනවා මෙතන. පන නම් නිබෝරෝය මුනිවරයන්ගේ කය නම් නොතිරය අදහා ගන්නේ පන නම් තන අග සිනි බිඳු වෙන්නේ සින නම් නොපමාවම කරගන්නේ මතකද කියමු බලන්න එහෙනම් මගෙත් එක්ක බන නම් නිබෝරෝය මුනිවරයන්ගේ කය නම් නොතිරය අදහාගන්නේ පන නම් තන අග පිනි බිඳු වෙන්නේ පින නම් නොපමා
වම කරගන්නේ අපිට මේ ජීවිතය තුළ ආදරණීය දුවා දරුවනි බොහොම ගැඹුරු කාරණාවක් මෙතන සරලව කියන්න මොකද්ද බණ නම් නිබරුය මුනිවරයන් දැන් සමහර ඇත්තෝ හිතන් ඉන්නවා බණ කියලා කියන්නේ බොරුව නමුත් මේ කිසිදු ධර්ම කාරණාවක් අසත්‍ය ප්‍රකාශයක් වන්නේ නැහැ හැම දෙයක්ම විශේෂයෙන්ම සත්‍යතාවකින් යුක්ත ගැඹුරු දර්ශනයක් ගොඩනැංවිලා තියෙන ප්‍රධාන කාරණාවක් අපි අහලා තියෙනවා විශේෂ වශයෙන් ත්‍රිවිධ දේශනාවන් වලදී ඒතේන සත්‍ය වජ්ජේන සොත්තිතේ හෝතු සබ්බදා දැන් මේ දහම් පාසල් අධ්‍යාපනය ලබන දරුවෝ පාලි වාක්‍යවල අර්ථ සම්බන්ධව යම් කිසි අවබෝධයක් ලබලා තිබෙනවා මොකද්ද කියන්නේ මෙතන මේ සත්‍ය වචනේ බලයෙන් මට සිතක් වේවා යහපතක් වේවා සුවයක් ශාන්තියක්ම සැලසේවා ඒතේන සත්‍ය වජ්ජේන සොත්තිතේ හෝතු සබ්බදා අනන කොච්චර වටිනකමක් තියනවද කියලා හැබැයි අපි හිතන්න ඕනේ මොකද්ද හයනන් නොතිරේ අදහා ගන්න මේ ශරීරස්කන්ධය ගත්තර පස්සේ දැන් අපි දන්නවනේ ඇස කන නාසය දිව ශරීරය මේ පහට මොකද්ද කියන්නේ තනි වචනකින් ගත්තොත් අපි කියනවා පංච ඉන්ද්‍රිය කියලා කියනවා ඇස කන නාසය දිව ශරීරය එතකොට මේ පංච ඉන්ද්‍රියයන්ගෙන් අපි රූප වේදනා සංඥා සංකාර විඥාන හැටියට විශේෂ වශයෙන්ම අරමුණු උපාදානය කරගන්න එහෙම නැත්නම් අල්ල ගන්න චක්කු සෝත ගාන ජීවහ කාය මන අහලා තියෙනව නේද ඈ එතකොට අය නම් නොතිරය අදහා ගන්න ආදරණීය දුවදරුවනි අපිට চিරාත් කාලයක් ස්ථිරසාරව එහෙන් සුවයෙන් පහසුවෙන් මේ ශරීරස්කන්ධය පවත්වාගෙන යන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ පණ නම් තනාග පිනි බිඳු වෙන්නේ මොකද කියන්නේ පණ කියලා කියන්නේ තනකොළයක් අවිශ්ව රැඳිලා තියෙන පිනි බිඳුවක් වගේ දැන් ඔයාලා දකිනවනේ ඔය උදේට ලස්සනට පිනි බිඳු වැටි වැටි තනකොළ අවිශ්ව රැඳිලා තියෙනවා ලස්සන නේද වතුර එතකොට මේ රැඳිලා කියලා තියෙන පිනි බිඳුව මොකද වෙන්නේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අවුව වැටෙන්න වැටෙන්න අර තනකොළ අවිශ්ව දෙන පිනි බිඳුව දන්නේ නැහැ මොන යම් මොහතකද විවට පතිත උනේ කියලා එහෙමනම් පණ නම් තනාග මොකක් වගේද පිනි බිඳු වෙන්නේ එහෙනම් මොකද්ද අපිට කියන්නේ මෙතනදී පින නම් නොපමාවම කරගන්නේ පින කියන එක නොපමාව අපි විසින් අප්‍රමාදීව අපේ මේ ජීවිතය තුළ කරගත යුතු වෙනවා එහෙමනම් අපි ප්‍රායෝගිකව හිතන්න ඕනි මෙතන මේ කියලා තියෙන මේ කාරණා විග්‍රහාත්මකව වීදාගම් මෛත්‍රී හාමුදුරුව අන්න බුදුහාමුදුරුවන්ගේ අවසාන බුද්ධ වචනයට ගලපන දැන් මොකක්ද අවසාන බුද්ධ වචනේ බුදුහාමුදුරුවෝ පිරිනුවම් පාන්නේ කොහෙදද කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවත්තනකෙන් සල්ලු වෙන පිරිනුවම් මංචකේ වැඩ ඉඳදී බුදුහාමුදුරුවෝ අවසන් වතාවට භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා මොකද කියන්නේ හන්දදානී භික්කවේ ඕ වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත මොකද කියන්නේ මහණෙනි මේ ලෝකේ සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මේකට කියන මොකක් කියලා තනියෙන් ගත්තොත් වචනයක් හැටියට මොන ලක්ෂණේද ත්‍රිලක්ෂණය කියලා කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම එනිසා අප්‍රමාදේන සම්පාදේත මොකද කියන්නේ අප්‍රමාදීව පින් කරන්නේ කියලා කියනවා ප්‍රමාද වෙන්න එපයි කියනවා අපි එහෙමනම් ජීවිතේ ප්‍රමාදයටපත් වෙන්නේ නැතුව අප්‍රමාදීව පින් රැස් කරගත යුතුයි කුසල් අත් කරගත යුතුයි ඈ
ජීවිතය කියලා කියන්නේ මම අර මුලදිත් මතක් කළ ආකාරයට පණ නම් තනාග පිණි බිඳුවෙන් තනකොළයක් සඳහන පිණි බිඳුවක් වගේ මේ පණ කියලා කියන්නේ එහෙමනම් අපි විසින් අපේ ජීවිතය තුළ මේ පින කියන මාත්‍රකාවට ප්‍රවේශය සලස්වාගත යුතු වෙනවා දැන් අපි අපේ ජීවිතේ මොනතරම් පින් කරනවද නේද මල් පූජා කරනවා පහන් පූජා කරනවා පැන් පූජා කරනවානේ ගෙදර අපි බෞද්ධ ආගමිකයන් හැටියට විවිධ වත්පිළිවෙත් කරනවා නේද කො බලන්න වීඩියෝ ඔෆ් කරලා තියෙන දරුවෝ වීඩියෝ කොන් එකේ තියාගන්නකො එතන මට පේනවා හැම කෙනෙක්ම වගේ අපි අපේ නිවෙස් වල මල් පහන් පූජා කරලා බණ දහම් මහලා පින් දහම් කරලා අපි යන්න පිනත් එක්කලා අපි අපේ ජීවිතේ පවත්වාගෙන යන මක් නිසාද අපි විසින් පින් රැස් කරගත යුතුයි කුසල් අත් කරගත යුතුයි මක් නිසාද පින්වත්නි අපි මෙතනදී ප්‍රායෝගිකව හිතන්න ඕන දෙයක් තියෙනවා ඒ තමයි විදග මෛත්‍රී හාඳුරු විස්තර කරනවා මේක මෙන්න මෙහෙම බලන්න කියන්න කලේකිනී බුදුගේනි කුන් උපදින්නේ දුක කිනී මිනිසත් බව ලැබ ගන්නේ මෙදකිනී මෙසසර දුක් දුරලන්නේ සුදනේනි කිම වීරිය නොකරන්නේ මොකද කියන්නේ පේන්නේ නැති වෙන්න අපෙන් වීදාගම් මෛත්‍රිය හාමුදුරුව කවි පද 14 අවසානේ ප්‍රශ්නාර්ථයක් අපිට දීලා තියෙනවා මොකක් කියලාද කලෙකිනි බුදු කෙනෙකුන් උපදින්නේ මේ ලෝකේ හැම කාලයකදීම බුදුරු පහළ වෙනවද ආ හැම කාලයකදීම බුදුවරු පහළ වෙන්නේ නැත බුදුවරේ පහළව ඉන්න කාලයට කියන මොකක් කියලාද බුද්ධෝත්පාද කාලය කියලා කියනවා අනික කාලෙ මොකද්ද කියන්නේ බුදුවරේක් නැති කාලෙට බල මයික් ඕෆ් කරගෙන කැමරා ඔන් කරගෙන නැතුව ඉන්නේ බය වෙලාද නැත්නම් නොදන්න හින්දාද දැනගන්නයි දේශනාව කරන්නේ ඒ හින්දා වීඩියෝ එක ඔන්න එකේ තියාගන්න වීඩියෝ කෝන් එකේ තියාගන්න එහෙනම් මොකද්ද මෙතනදී මම කියන්න උත්සාහ කරන්නේ බුදුවරේක් ඉන්න කාලේට අපි කියන බුද්ධෝත්පාද කාලය බුදුවරේක් ලෝ පහළව නැති කාලේට අපි කියන මොකක් කාලේද අබුද්ධෝත්පාද කාලය කියලා කියනවා අහලා තියෙනවද ආ එහෙමයි හැමදෙරම බුද්ධෝත්පාද කාලය අබුද්ධෝත්පාද කාලය අපි දැන් ඉන්නේ මොන කාලයකද එහෙනම් අපි දැන් ඉන්නේ බුද්ධෝත්පාද කාලයක ඇයි දන්නවද අග්‍ර උපස්ථායක ආනන්ද හාමුදුරුව බුදුහාමුදුරුව පිරිනිවන් මංචකේ වැඩ ඉඳද්දී අහනවා ස්වාමිනි භාග්‍යතුන් වහන්ස ඔබ වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු ඔබ වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු අපි කාටද වන්දනාමාන කරන්නේ වෙනුම් පිදු සත්කාර සම්මාන සිද්ධ කරන්නේ අන්න එතනදී කියනවා ආනන්ද මගේ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ 5000ක් කල් ලෝ පවතින. අපි අහලා තිනව නේද? ඔය අපි කියන්නේ 5000ක් කල් පවතින බෝධිය. මහා මේ උනාවේ රෝපිත බෝධිය. දිනෝ දහක් දෙන වඳිනා බෝධිය. අපිත් වඳිමු ජය ශ්‍රී මහා බෝධිය කියලා අපි වඳිනවා නේද? 5000ක් කල් මේ සසුන පවතිනව සත්තයි ඇත්තයි ඒකාන්තයි. එතකොට මේ යන්නේ දැන් කියවෙන්නේ බුද්ධ වර්ෂයේද? ඔයාලා දන්න විදියට ඔක කියන බලන්න කමක් නැහැ. බොහොම අඩු පිරිසක් නේ සම්බන්ධ වෙන්නේ. දැන ගැනීම පිණිසත් නොදන්නා අයගේ තව තවත් දැන ගැනීම සඳහාත් අපි කතා කරමු. ධර්මදේශනාව කියලා කියන්නේ
ශ්‍රවණය කරන එක විතරක්ම නෙමෙයි. කාරණා කරුණු විග්‍රහාත්මක අවබෝධ කරගත යුතු දෙයක්. ඒකනේ කියන්නේ සුනාත ධාරේත චරාත අහන්න ඕනි මතක තියාගන්න ඕනි එයනු හැසිරෙන්න ඕන. අපි ඉන්නේ කීවෙනි බුද්ධ වර්ෂෙද එතකොට? 2775. ඔව්. තව උත්තර තියෙන පුළුවන් තව තව. 2765. ඔව්. තව 2765. ඔව්. තව උත්තර තියෙන පුළුවන්. හරි. දැන් අපේ 2561. ආ අපේ ධර්මදේශනාව සඳහා සම්බන්ධ වුණු මේ දුවා දරුවන් අතරින් දරුවෝ කීප දෙනෙක්ම දැන් එක එක උත්තර දුන්නා. හැබැයි නිවැරදි උත්තරේ ආවේ නැහැ. ආදරණීය දුවේ පුතේ අපි ඉන්නේ 2541. ඔව් ධර්මදේශනාව තුළ මම මේක විග්‍රහ කරන්නම්. මට අවශ්‍යතාවය තිබුණේ ඔයාලගේ මේ ධර්මදේශනාවට අවතීර්ණ මෙහෙම කොහොමද කියන එක බලන්න. ඉතින් හොඳ මට්ටමක තියෙනවා සම්බන්ධලා ඉන්න කීප දෙනාගේ. ඒ අනුව මේ ගත වෙන බුද්ධ වාසයේ ගත්තට පස්සේ ආදරණීය දුවේ පුතේ 2564 වෙනි බුද්ධ වර්ෂේ බුදුහාඳුරුව පිරිනිවන් පාලා පහුගිය වෙසක්පුර වසලස්සක පෝය දවස වෙනකොට අවුරුදු 2564ක් වෙනවා. එළමෙන වෙසක් පෝය 2565ක් වෙනවා. අන්න එතනින් තමයි බුද්ධ වර්ෂ ආරම්භ වෙන්නේ. බුදුහාඳුරුව පිරිනිවන් පාපු දවසේ ඉඳලා පළවෙනි බුද්ධ වර්ෂයේ ඉඳලා ගණම් හදාගෙන ආවට පස්සේ අද වෙනකොට බුදුහාඳුරුව පිරිනිවන් පාලා අවුරුදු 2564ක් වෙනවා. එතකොට 5000ක් කල් මේ සසුන පවතින කාරණාව තුල තව කොච්චරක් තියෙනවද? තව කොච්චරක් තියෙනවද? 5000න් 2564ක් අඩු කරලා බලන්න. පන්දාහක් අරගෙන 2440 කීයද? 2536ක් වුණොත් පුතේ අපිට උත්තරය තව ටිකක් වෙනස් වෙන්න වෙනවා නේ. 2436. ඔව්. 2564 ගත වෙන්නේ. එතකොට තව තියෙන්නේ 2000 කීයද? 436ක කාලයක් පමණ. එහෙනම් අපි හිතන්න ඕනේ මොකද්ද මෙතනදී? කලෙකිනි බුදු කෙනෙකුන් උපදින්නේ හැම කල්ලිම මේ ලෝකේ බුදුවරු පහළ වෙන්නේ නැහැ. එහෙමනම් අපි මේ ඉන්නේ බුද්ධෝත්පාද කාලයක. බුද්ධෝත්පාද කාලයකම නෙමෙයි හොඳේ. අපිට බණ අහන්න ලැබෙනවනේ නේද? දැන් ඔයාලා දන්නවද කුරුණෑගල යෝගයේ ලියවුණු සාහිත්‍ය කෘති අතර විශේෂම සාහිත්‍ය කෘතියක් තමයි මොකක්ද? ඔය පන්සලේ තියෙනවා ලොකු 550 ජාතකය. ආන්න හරි. ලොකු බණ පොතක් තියෙනවා. මොකක්ද? 550 ජාතක කතා පොත් වහන්සේ. 550 ජාතක කතා පොත් වහන්සේ. ඔය පොත ලියවෙන්නේ කුරුණෑගල යුගයේ විශේෂ වශයෙන්ම ඒ පොතේ අන්තර්ගතයේ ගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙරම්දම් පුරණ ආකාරය විස්තර කරලමින් විවිධ ආත්ම භාවයන් වල කටයුතු කරපු ආකාරය විස්තර කරලා දීලා තියෙනවා. ඒක වල අහලා තියෙනවද? එක ජාතක කතාවක් තියෙනවා. ජාතක කතාවේ නම දහම් සොඬ. අහලා තියෙනවද? දහම් සොඬ නෑ හාමුදුරනේ. හරි. අහලා නැතිනම් මතක තියාගන්න මේ දහම් සොඬ කියන ජාතකයේ. ඔව්. මේ දහම් සොඬ කියන ජාතකයේ තුල අම්මා බෝසතාණන් වහන්සේ රජ කෙනෙක් වෙලා ඉපදෙනවා. රජ කෙනෙක් වෙලා ඉපදිලා ඉඳද්දි කියද්දි බණ අහන්න මේ රජුරවන්ට ලොකු උවමනාවක් තියෙනවා. බණ අහන්න තිබුණු උවමනාවේ හේතු කොටගෙන හැමෝගෙම බණපදයක් අහන්න උත්සාහ කරනවා. නමුත් කවුරුවක්වත් බණ දන්නේ නැහැ.
රජුර මොකද කරන්නේ රජකම අතෑරලා රජකම එපායි කියලා බන හොය හොයා බන හොය හොයා මේ රජුරව ගමින් ගමට ගමින් ගමට යන මෙහෙම යනකොට කියනකොට රජුරව ඝන කැලෑවක් මැද්දෙන් බණ අහන්න තිබුණු ආසාව නිසා තවත් ගමකට ප්‍රවේශ වෙනවා එතනදී සක්දේව් රජුරව ඇත්තටම මෙයා බණ හොයනවද කියලා බලන්න යක්ෂයෙකුගේ වේශයක් මවාගෙන කියන්නේ යකෙකුගේ රූපයක් මවාගෙන අර රජුරුවන් ඉදිරියේ පෙනී සිටිනවා මේ සාකච්ඡාවේදී විශේෂයෙන්ම දහම්සරණ රජුරෝ දැන් රජකම එපයි කියලා කොහෙද ගියේ බණ අහන්න ගියේ ඉතින් මෙතනදී අහනවා ඔබ බණ දන්නවද කොහොමද කින්ද මන්ද කියලා ඕ මම බණ දන්නවා මම බණ කියන්න පුළුවන් කෙනෙක් අනේ එහෙනම් මට බණ දෙකක් කියන්න ඕනේ රජුරෝ ඉල්ලීමක් කරනවා මේ යක්ෂයාගේ යක්ෂයා කියනවා මොකද්ද මට දැන් බඩගිනි මට බණ කියන්න විදියක් නැහැ මට මොනවා හරි දෙයක් කන්න බොන්න දුන්නොත් මට පුළුවන් ඔබ කෙරේ අනුකම්පාවෙන් බණ කියන්න කරන්න මෙතනදී කියනවා රජුරුව මට ඔබට කන්න බොන්න දෙයක් ඇත්තේ නැහැ විශේෂයෙන්ම මට බණවදයක් කිව්වොත් මම ඔබට ජීවිතේ පූජා කරනවා මේ සිද්ධිය තුල විශේෂයෙන්ම බණ අහන තිබුණු කැමැත්ත නිසාවෙන්ම මේ ජාතක කතාවට අදාළව අපමහා බෝසතාණන් වහන්සේ මහා පර්වතයක් මස්තකයට නැගලා බණපදයක් අහන තිබුණු කැමැත්ත නිසා අර යක්ෂයාට කියනවා ඔබ මට බණපදය කියන්න බණපදය කියනවත් එක්කම ඔබ කට ඇරගෙන ඉන්න මං අර පර්වතයේ මස්තකයට ගිහිල්ලා ඔබේ කටට පණින්න එතකොට ජීවිතෙත් පූජා වෙනවා බණපදෙත් ඇහෙනවා බණ අහන තිබුණු කැමැත්ත පැහැදිලිද බණ නම් නිබරුය මුනිවරයන්ගේ බණ එහෙමනම් මං කිව්ව මොළදි බොරුවක් එහෙම නෙමෙයි කියලා එතකොට අපි තේරුම් ගන්න ඕනේ කලෙකිනි බුදු කෙනෙක් උන් උපදින්නේ හැම කල්හිම බුදුවරු මේ ලෝකේ පහළ වෙන්නේ නැත දුකකිනි මිනිසත් බව ලැබගන්නේ ඒ වගේම තමයි ආදරණීය දුවේ පුතේ දුක් සහගතයි මනුසාත් භාවයක් ලබනවා කියන එක ලේසි නෑ පහසු නෑ සරල නෑ මනුස්වාත් ආත් භාවයක් ලබනවායි කියලා කියන එක අපි මේක අමාරුවෙන් අපහසුවෙන් ලබාගත් මනුසාත් භාවය සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම අපි දන්නවා කන කැස් බෑවා විය සිදුරෙන් අහස දකින්න වගේ වැඩක් මේ මනුස්ස ජීවිතයක් ඔබට මට ලැබෙනවායි කියලා කියන්නේ. එහෙනම් මොකද්ද මේක කියන්නේ අවසානයේ පදපේලියට කලින් තුන්වෙනි පදපේලිය විස්තර කරනවා මේ දෙකිනි මෙසසර දුක් දුරලන්නේ. මේ දෙකෙන් පුළුවන්ලු මේ සංසාරේ මොකක් දුරු කරන්නද? දුක දුරු කරා. දැන් අපි දන්නවනේ මේ හැම දෙයක්ම සැපද දුකද්ද? මහා දුකක් නේද? සුදනෙනි කිම වීරිය නොකරන්නේ? අන්න විදාගම් මෛත්‍රී හාමුදුරුව අහනවා ඇයි එහෙමනම් සුදනෙනි ඔබ උත්සාහ කරන්නේ නැත්තේ ඔබ ධෛර්යවන්ත වන්නේ නැත්තේ ඒ නිසා අපි ජීවිතය තුළ විශේෂයෙන් උත්සාහ කළ යුතු වෙනවා උත්හානමතෝ සතිමතෝ ඈ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ යනාදී වශයෙන් අපිට උත්සාහය සම්බන්ධව විශේෂ කාරණාවන් විග්‍රහ කරලා තියෙනවා දේශනාවන් තුල එනිසා අපි උත්සාහ කරන්න ඕනේ සාමාන්‍යයෙන් අපි අහලා තියෙනවානේ මේ ලෝකේ උත්සාහවන්තයා ජයගනී කියලා නේද ඈ අපි උත්සාහ කරන්න ඕනේ උත්සාහය තමයි බොහොම වැදගත් වෙන්නේ මම අර හැමදාමත් කියනවා වගේ දැනගෙන ගත්තම මොකද්ද කියන්නේ තමයි කෙනෙකුගේ වත්කම ගොඩ නැංවෙන්නේ නේද දැනගෙන ගත්තම තමයි කෙනෙකුගේ වත්කම එනිසා අපි අවබෝධාත්මකව මේ හැම දෙයක්ම
තේරුම් ගන්න අවශ්‍යයි. හොඳයි එහෙමනම් දැන් අපි පූර්විකාව තුළ මේ කාරණා ටික විස්තර කරලා ඔබට මම දේශනා කරපු ධර්ම කාරණාවට දැන් විග්‍රහ කරන්න සූදානම් වෙන්නේ බලාපොරොත්තු වෙන්නේ. මොකද මම ආරම්භයේදී ඔබට දේශනා කරපු ධර්ම පාඨය කතඤ්යෝ කතවේදි කතඤ්යෝ කතවේදි පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මින්ති. මොකද කියන්නේ මේ ලෝකේ කෘතවේදීත්‍ය දක්වන මිනිස්සු ඉතාමත්ම දුර්ලභයිලු. ජීවිතේ ගත්තට පස්සේ අපි දන්නවා ගොඩාක් මිනිස්සු සාමාන්‍යයෙන් කෘතවේදීත්වය කියන එක අමතක කරලා තියෙනවා. මේකට කියනවා මොකද්ද? කෙලෙහි ගුණ එහෙම නැත්නම් කෘත ගුණ කියලා අපිට මේක තව තවත් අර්ථ නිරූපණය කරන්න පුළුවන්කම තිබෙනවා. වර්තමානයේ ආදරණීය දුවේ පුතේ අපේ ගොඩක් ජීවිතවල කෘතවේදීත්වය මොකද වෙලා තියෙන්නේ? වියකිලා ගිහින් තියෙනවා, නැති වෙලා ගිහින් තියෙනවා, කෙලසිලා ගිහින් තියෙනවා. හැබැයි එනමුදු අපිට අපේ කාන්තිමත් සාන්තිනාගති ලෝතුරා බුදුහාමුදුරුව කෘතවේදීත්වය සම්බන්ධව දේශනා කරනකොට උන්වහන්සේ දේශනාවට පමණක් නෙමෙයි මේක ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නන. ඔයාලා දන්නවනේ දැන් සස්සතිය මතකයිද? මතකයි හම්දුරනේ. ආ කියන්න බලන්න සස්සතිය. පඨමං බෝධි පල්ලංකං ဒුතියං ච අනිම්මිසං තතියං චංක මනං සෙට්ටං චතුත්තං පංචමං අජපාලං ච මුචලින් දේන චට්ටමං සත්තමං රාජායතනං වන්දේතං සේවිතං. ඔන්න සස්සතිය වඳින ගාථාව. මේ සස්සතිය දෙවෙනි සතියේ මොකද කරන්නේ බුදුහාමුදුරුවෝ? දෙවෙනි සතියේ පඨමං බෝධි පල්ලංකං ဒුතියං ච අනිම්මිසං අනිමිස ලෝචන පූජාවෙන් පූජා පවත්වනවා. කාටද? බෝධින් වහන්සේට. ඇයි බුදු වෙන්න සෙවණ සපයන්ට යදුනේ කියලා බාන කෘතවේදීත්වය නිසා නෙමේද? තමන් වහන්සේට බුද්ධත්වේ සාක්ෂාත් කර ගැනීමේදී ඒ ආකාරයෙන් පිහිට වුණා නේ කියලා කෘතවේදීත්වය තුළ සතියක් පුරාවට හැපිල්ලම් ගහන්න නැතුව බුදුහාමුදුරු මොකද කරන්නේ? අර බෝධිය දිහා බලාගෙන කියාගෙන ඉන්න. බාන කොච්චර වටනවද කියලානේ. අපි එහෙමනම් ජීවිතේ නේද? ඈ අපේ කෘතවේදීත්වය කොච්චර දුර්වලයිද නේද? දැන් අපිව නාවලා කවලා පොවලා හදලා වඩලා ගොඩනංවලා අනන්ත අප්‍රමාණ කැපකිරීම් කරලා කියලා කටයුතු කරන අම්මා තාත්තට අපි ටිකෙන් ටික උස් මහත් වෙනකොට ලොකු මහත් වෙනකොට අපි අඩිය හප්පලා කෑ කෝ ගහලා නේද? මට බෑ කන්න ඈ ඔන ඔහෙන් තියලා යන්න ඈ කියලා එහෙම නිකන් අර අපේ ජීවිතවල අපි කෘතවේදීත්වයට විශේෂ වශයෙන් කරන සැලකිලි නේද? හැබැයි එහෙම වෙන්නේ කොහොඳයිද? නැහැ. අපි හොඳට යාලා කියන දේවල් අහලා කියලා ඈ අපි අපේ ජීවිත ආලෝකමත් කරගන්න ඕනේ. ඇයි? හැම අම්මා කෙනෙක්ම හැම තාත්තා කෙනෙක්ම මේ ලෝකේ පුත්තා වත්තු මනුස්සානම් එයාට දරුවෝ තරම් වඩන වෙන සම්පතක් නැහැ. ඒ නිසා ඒ දරුවන්ට උපරිම වශයෙන් එයය ආදරය දක්වන වශයෙන් හස දක්වනවා. ඒ නිසා අපි කෘතවේදීත්වයෙන් යුක්තව අම්මගේ තාත්තගේ හිත කවදාවත් පිද්දන්න හොඳ නැහැ නේද? අම්මගේ තාත්තගේ හදවතට අපි දුකක් කනගාටුවක් දෙන්න නැතුව හොඳට ඉගෙන කියාගෙන වටිනකම් හදාගෙන කියන දේ අහගෙන අපි ජීවිතේ ගොඩනංව ගන්න අවශ්‍යයි. ගොඩාක් දරුවෝ ඉන්නවා ඉතින් බොහෝම ගුණ යහපත්කම් ඇතුව දෙමාපියන්ට කීකරුව ගුරුවරුන්ට කීකරුව කියන දේ අහගෙන වටිනකම් හදාගෙන ජීවිතේ ජයගෙන ලස්සනට පිළිවෙලට ජීවත් වෙනවා. අතරින් පතරින් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා එහෙම කරනකොට කියනකොට අම්මලා තාත්තලා කියන දේ අහන්නේ නැහැ ඈ වැඩිහිටියෙක්ට ගරු කරන්නේ නැහැ
මෙහෙම අයත් ඉන්නවා ඉතින් අතරින් පතර ඒක ස්වභාවය නමුත් අපි එහෙම නැහැ නේද අපි හැමෝම බොහොම වටිනකම් නැතුව ජීවිතය තුළ ඒ කටයුතු කාරණා ඒ ආකාරයෙන් ඉෂ්ට කරුන් ලබනවා සිද්ධ කරුන් ලබනවා අන්න එහෙමනම් බුදුහාඳුරු කෘතවේදීත්වයේ තුල ඉස්සෙල්ලාම අන්න ඒ විදියට බෝධියට කළ ගුණ දැක්වීමක් සිද්ධ කළා ඒ විතරකුත් නෙමෙයි දැන් අපි දන්නවා සිද්ධාර්ථ කුමාරයාගේ අම්මා තමයි කවුද මහාමායා දේවිය බොහොම හොඳයි මහාමායා දේවිය එතකොට මහාමායා කුමාරයා ඉපදිලා දින කීපයක් ගිය තැන මහාමායා දේවිය මොකද වෙන්නේ අලුරිය කරුන් ලබනවා අලුරිය කරුන් ලබනවා ඊට පස්සේ මේ සිද්ධාර්ථ කුමාරයාව බලා ගියාගන්නේ ගොඩනැංව ගන්නේ හදා වඩා ගන්නේ කවුද සුළු මෑණියන් මහා ප්‍රජාපති ගෝතමී දේවින් වහන්සේ එතකොට සාරා අසංකේ කල්පලක්ෂය පාරමී ධර්මයන් පූර්ණේ කරලා කියලා ලෞතර බුද්ධ රාජ්‍යත්වයට පත් වුණාට පස්සේ බුදුහාමුදුරුව බුද්ධත්වයේ වසර කීපයක් ගිය තැන බලනවා බුදු නුවණින් අනේ මගේ අම්මා මා මෙලොවට බිහි කරලා දැන් මොන යම් උදැනක ඉපදිලා ඉන්නවද කියලා අපි දන්නවනේ දැන් අර පුබ්බේ නිවාසානුස්සතිය ඥාණය ඊට පස්සේ චුතුපපාද ඥාණය ආසවක්ඛේ ඥාණය කියන මේ ත්‍රිවිද්‍යාව උපදවාගෙන පහල කරගෙන විශේෂයෙන් සර්වඥා ඥාන දර්ශනයක යුක්තව බුදුහාමුදුරුව කටයුතු කාරණා ඉෂ්ට කළා සිද්ධ කළා. ඒ අනුව පෙරවිසු ජීවිත පිළිබඳව දැනගැනීමේ නුවණ උපයෝගී කොටගෙන අන්න බුදුහාමුදුරුව තමන්ගේ අම්මා එදා කරුණිය කරලා කියලා ඉපදිලා ඉන්නේ කොහෙද කියලා බලනවා. කොහෙද හිටියේද කොට? තාවතිසා දිව්‍ය ලෝකේ වල අහලා තියෙනවානේ අර තාවතින්සේ කියලා දිව්‍ය ලෝකයක් ගැන තාවතිසා දිව්‍ය ලෝකේ මොකද්ද භවනේ දිව්‍ය මාත්‍රෝ කියන දිව්‍ය භවනේ හොඳට මතක තියාගන්න තාවතිසා දිව්‍ය ලෝකේ මාත්‍රෝ කියන දිව්‍ය භවනේ අම්මා ඉපදිලා හිටියා කවුරු වෙලාද මාත්‍රෝ දිව්‍ය පුත්‍රයා වෙලා එතන මහමායා දේවිය කලුරිය කරලා කියලා තෞතිසා දිව්‍ය ලෝකේ මාත්‍රෝ කියන දිව්‍ය භවනේ දිව්‍ය පුත්‍රයෙක් හැටියට ඉපදිලා කියලා හිටියා. බුදුහාඳුරු වඩිනවා කොහෙටද? මේ තෞතිසා දිව්‍ය ලෝකේට වඩිනවා. වැඩම කරලා කියලා ආදරණීය දුවේ පුතේ වස්තුම් මාසයක් මේ මාත්‍රෝ දිව්‍ය භවනේ වස්සෙලම වස්සඩ ඉඳගෙන තමන්ගේ සකීය මෑණියන්ට ධර්මාබෝධය ලබා දීම පිණිස මේ පිටකත්‍රය තුලේ කියන්නේ සූත්‍ර පිටකය විනය පිටකය අභිධර්ම පිටකය කියන මේ ත්‍රිපිටකයේ ගැඹුරු ධර්මයේ අන්තර්ගත වෙන අභිධර්මය අන්තර්ගත කොටගෙන විශේෂයෙන්ම විජම් පිටකයේ දේශනා කරලමින් අර සකීය මෑණියන්ට වහා වහා ධර්මාබෝධය ලබා දෙනවක් නිසාද උතවේදීත්ව නිසා ඈ බලන කොච්චර වටනවද කියලා නේද සිද්ධාර්ථ කුමාරයා මෙලවට බිහි කළා පමණයි බිහි කළ හේතුව නිසාවෙන් අන බුදුහාමුදුරුව කෘතවේදීත්වෙන් යුක්තව ඒ විදියට තමන්ගේ ශ්‍රකීය මෑණියන්ට වහ වහ ධර්මාබෝධය ලබා දීම සිද්ධ කරනු ලබනවා ඒ විතරකුත් නෙමෙයි කෘතවේදීත්වයේ සම්බන්ධව තව තවත් විස්තර ගොඩාක් අපිට ධර්මයේ විශේෂයෙන්ම විස්තරාත්මකව දකින්න පුළුවන්. ඔයාල අහලා තියෙනවා සිද්ධාර්ථ කුමාරයාගේ පිය රජතුමා කවුද? සුද්ධෝදන මහරජ්ජුරුව. සුද්ධෝදන මහරජ්ජුරුව රෝගාතුරව පසු වෙද්දි බුදුහාමුදුරුව සැරියුත් මහරහතන් වහන්සේ මුගලම් මහරහතන් වහන්සේත් පිරිවරාගෙන එදා රජමාලිගාවට වැඩම කරවලා ස්වකීය පියාණන්ට ධර්මාබෝධය ලබා දිය යුතුයි කියලා ඉසాతකගා ධර්මදේශනාව සිද්ධ කරලා ධර්මාබෝධය ලබා දීම සිද්ධ කළා. ඒකත් මක් නිසාද? කෘතවේදීත්වේ නිසා. හැබැයි අපි අපගේ ජීවිතවල මේ කෘතවේදීත්වය කියන එක අද වර්තමානයේ ගොඩාක් දුරට මොකදලා තියෙන්නේ
නැති වෙලා ගිහින් තියෙනවා කෙලෙසිලා ගිහින් තියෙනවා වියකිලා ගිහින් තියෙනවා පැහැදිලිද සාමාන්‍ය නිකන් අපි කතාවට ගත්තොත් එහෙම මොකද කියන්නේ ලෝකේ මොන ආකාරයිද මිනිස්සු මොන ආකාරයිද විවිධ ආකාරයි ලෝකේ ගෝලාකාරයි මිනිස්සු විවිධ ආකාරයි එතකොට ගෝලාකාර ලෝකයක විවිධාකාර මිනිසුත් එක්ක ජීවත් වෙනකොට කෘතවේදීත්වය ඇති මිනිස්සු කොච්චරනම් ඉන්නවද කියලා අපිට පේනව නේද ගොඩාක් ඉන්නේ විශේෂ වශයෙන්ම කෘතවේදීත්වය හොවා දක්වන්නේ කියන්නේ නැති බොහෝ තෘෂ්ණාධික මිනිස්සු වර්තමාන සමාජේ ඕනා තරම් ඉන්නවා අපිට පේනව නේද මේ කොවිඩ් වසංගතෙත් එක්කලා මිනිස්සු මොන තරම්නම් දරුණු විදියට කෘතඥතාවයේ නැතිව අකුච ඒ කියන්නේ අර කෘතඥතාවයේ පල නොකොට විශේෂ වශයෙන්ම කටයුතු කරනවා සිද්ධ කරනවා කෙසේ නමුත් අපි හිතන්න ඕනේ මේ ලෝකේ අපි හැමෝටම සදාකාලික වෙන්න පුළුවන්ද පුළුවන්ද ඉන්න ඇයි නැහැ මට බෑ හම්දුරු බෑ අපිට සදාකාලික වෙන්න නේද අපිට తాවකාලිකව පමණයි මේ සමාජ සන්දර්භය තුළ මේ හැම දෙයක්ම කරන්න කියන්න පුළුවන්. ඒකටත් විදාගම් මෛත්‍රී හඳුර මෙන්න මෙහෙම කියනවා බලන්නකෝ. අද ආද එයි මාරු පින් කරගන්නේ කෙලෙසද හෙට මාරු නේතිසි තන්නේ කිකාලාද මහසෙන් මරුවැපවන්නේ කුමටද කුසලට කම්මැලිවන්නේ විදාග මෛත්‍රියඳු බාන ලස්සනට මේක කියනවා නේද කුමටද කුසලට කම්මැලිවන්නේ දැන් මට පේනවා සමහර දරුවෝ දැන් පැයක් කිට්ටු වෙන්න තියෙන්නේ ඉතින් දැන් එහෙට වැනෙනවා මෙහෙට වැනෙනවා හරක කරනවා මේක කරනවා කැමරාව ඕෆ් කරනවා කැමරාව ඔන් කරනවා මොනවා හරි කටේ පුරව ගන්නවා එක 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 වැඩ එක එක විදිහට කරනවා නේද එසේ නමුදු අපි හිතන්න ඕනේ දෙයක් තමයි මොකද්ද ආදරණීය දුවේ පුතේ අද ආදේයි මරු පිං කරගන්නේ කෙලෙසද හෙට මරු නේති සිතන්නේ කිකලද මහසෙන් මරු වැපවන්නේ කුමටද කුසලට කම්මැලි වන්නේ පිං කරන්න කම්මැලි වෙන්නේ නැතුව අපි කටයුතු කාරණා සිද්ධ කළ යුතු වෙනවා. ඉතින් ඒ නිසා මේ දරුව හැම කෙනෙක්ම හිතන්න ජීවිතේ. අපි හැමෝටම වටිනකමක් තියෙනවා මේ ජීවිතේ. අපි හැම කෙනෙක්ම වටිනකම් ඇති පුජ්‍යලය මේ ජීවිතේ. හැබැයි අපි වටිනකම හදා ගන්න ඕන. කවුරුවත් අපිට වටිනකම හදලා දෙන්නේ නැහැ අපි විසින්. මම විසින් මගේ ජීවිතේ වටිනකම එලිපෙහෙලි කරගත යුතු වෙනවා. හදාගත යුතු වෙන අවබෝධ කරගත යුතු වෙන ප්‍රත්‍යක්ෂ කරගත යුතු වෙන පැහැදිලි කරගත යුතු වෙන. එනිසා ධර්ම දේශනා අවසාන වශයෙන් ඔබට මම කියන්න කැමති පින්වත්නි අපි මෙතනදී තේරුම් ගත යුතු වැදගත්ම කාරණාව තමයි මොකද්ද? කෘතවේදී දක්වන මිනිස්සු මේ සමාජෙ බොහෝ දුර්ලභයි. ගොඩාක් මිනිස්සු කෘතවේදීත්වය හොවා දක්වන්නේ කියන්නේ නැහැ. නමුත් අපි කතංජෝ කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මින්ති මේ ලෝකේ කෘතවේදීත්වය දක්වන කියන මිනිස්සු හැටියට අපි අපේ ජීවිතය තුළ ඒ දුර්ලභ පිරිස අතරට අපිත් අපේ ජීවිතය සකස් කරගත යුතු වෙනවා පැහැදිලිද එනිසා මේ ඉල්පොර වසලොස්සක පොහොව දවසේ ඔබට මේ සද්ධර්ම අනුශාසනාව තුළ මම කියන්න උත්සාහ කළේ අපි හැම කෙනෙක්ම කෘතවේදීත්වයේ තුල වටිනකම් හදාගමු ජීවිතේ විශේෂයෙන්ම දෙමෝපියන්ට වැඩිහිටියන්ට සහෝදර සහෝදරියන්ට ලෙංගතු වෙමින් ඒ වගේම අවවාද අනුශාසනා පිළිපදෙමින් අපි අපේ ජීවිතවල යෙහෙන් සුවයෙන් පහසුවෙන් වටිනකම් ඇති කරගෙන ජීවිතේ ගොඩනංවගෙන අපි පැවැත්ම හදාගත යුතු වෙනවා පැහැදිලිද? එහෙමනම් ජීවිතය තුළ අපි හැම කෙනෙක්ම ඒ කාරණාව කටයුත්ත අද මේ උතුම් වූ ඉල්පුර පසළොස්වක පොහෝ දවසේ
සිහියේ තබාගෙන අපි මේ සද්ධර්මානුශාසනා මෙතකින් නිමා කරමු හොඳයි එහෙමනම් දැන් හැම දිනෙකම පුණ්‍ය ආනමෝදනා සඳහා සූදානම් වෙන්න පැයක පමණ කාල සීමාවක් ඔබ සම්මා සති ඒ කියන්නේ යහපත් සිහිය පිහිටුවාගෙන බණ ඇහුවා නේද ධර්ම ශ්‍රවණය කළා නේද වෙන වෙන වැඩත් කර කර ඉතින් සමහර අය ඉතින් බණ ඇහුවා කමක් නැහැ ඉතින් මොන මොන හරි වැඩක් කර කර හරි ඒ සම්බන්ධ වීමත් ඉතාම වටිනවානේ ඈ එහෙනම් මේ වෙලාවේ ධර්ම ශ්‍රවණය කරලා කියලා අපි විසින් අත්පත් කරගත්ත රැස් කරගත්ත සිදු කරගත්ත සියලු පුණ්‍ය ශක්තිය විශේෂයෙන්ම අපි නම් මේ මියපරලව ගිය ආතල ආච්චිලා ඇතුළු වර්ග පරම්පරා අනුකූල නමින් නිදන ප්‍රාප්ත බොහෝ ඥාතීන් ඇති බිම් බලාපොරොත්තුව සමහර අය මතකත් ඇති සමහර අය මතක නැතුවත් ඇති සීයට නැගෙනවත් ඇති සීයේ නොනගෙනවත් ඇති හොඳයි එහෙමනම් ඒ සෑම සියලු දෙනාම සිහිපත් කරලා අපි හැම දිනාටම ඔවුන්ගේ භවගාමී ජීවිත සැපවත් වෙන සුවපත් වෙන්නේ කියලා පුණ්‍ය ආනමෝදනා සිද්ධ කරමු හොඳයි එහෙමනම් මිය පරලෝකයේ ඥාතීන් යම් කිසි දුක්ඛිත අත්භවයක ඉපදිලා ඇතනම් එය සැපත කරපත් වීම පිණිස සැප සැප සම්පත් ඇති ආත්මයක ඉපදී ඇතනම් ඒ සැප තවතවත් වඩා වැඩි දියුණු කර ගන්නත් මේ සියලු පින් දහම් කටයුකසේ හේතු වේවා වාසනා වේවා කියලා හොඳයි මිය පරලෝකයේ ඥාතීන්ට පරලවෙන් පින් පෙත්තර මොදන් කරමු කියන්න මගෙත් එක්කලා ඉදම්මේ ඥාතිනම් හෝතු සුගිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනම් හෝතු සුගිතා ධම්මේ ඥාතිනම් හෝතු සුගිතා හොන්තු ඥාතයෝ සාදු අත්පත් කරගත් රැස් කරගත් සිදු කරගත් සියලු පුණ්‍ය ශක්තියින්ගෙන් කොටසක් විශේෂ වශයෙන් ඔබ අපව ආරක්ෂා කරනු ලබන අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සම්‍යක් දෘෂ්ටික සියලු දෙවි දේවතාවුන් වහන්සේලා උදෙසා අපි මේ පින් බලයෙන් කොටසක් අනුමෝදන් කරන අනුමෝදන් වේවා දෙවියන්ගේ ඇල්ම බැල්ම රැකවරණය ආශිර්වාදය ඔබ අප හැම දෙනාටම නිතරම ලැබේවා දිවේවා සරසේවා සිදු වේවා කියලා හොඳයි මේ කෙන ගාතාවන් කියලා මා සමග දෙවියන්ට පින් අනුමෝදන් කරමු කියන්න ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසන ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශන ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති ප්‍රාර්ථනා කරමු ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්ජතු හොඳයි අද මේ උතුම් වූ ඉල් ප්‍රපසලස්සක පොහෝ දවසේ ධර්ම ශ්‍රවණය කරලීමෙන් අත්පත් කරගත්ත රැස් කරගත් සිදු කරගත්ත සියලු පුණ්‍ය ශක්තියින් හේතු වාසනා වීමෙන් මේ පින්වත් හැම දෙනාටම විශේෂයෙන් ඒ කරන කියන අධ්‍යාපන කටයුතු කාරණා මැනවින් ඉෂ්ට කරගන්න සිදු කරන විශේෂයෙන් බුද්ධ රත්නේ ආශිර්වාද ධර්ම රත්නේ ආශිර්වාදේ සංඝ රත්නේ ආශිර්වාදේ කියනා වූ ත්‍රිවිධ රත්නේ ආශිර්වාදේ පිහිට ආරක්ෂාව නිතරම ලැබේවා ඇති වේවා සලසේවා සිදු වේවා අවසන්දී බපඳනා ප්‍රාර්ථනා කරන්නා වූ පරිද්දෙන් බුද්ධ ආදී මහ උත්තමයන් වහන්සේලා විසින් ඒ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා විසින් වැඳ නිමි සනසී පැමිණව දාලා උතුම් අජරාමර සංඛ්‍යාත අමා මහ නිර්වාණ සම්පත්තියෙන් සනසීම ලංකර ගැනීම පිණිසම මේ සියලු පින් හේතු වේවා වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා සිද්ධ කරන්න හොඳයි එහෙමනම් මේ සියලු කටයුතු කාරණා සංවිධානය කරනු ලබන අපේ මේ අයලනින් කොලෙජ් ආයතනයේ ආයතන අධිපති අපේ කසුන් මහත්මාට කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දෙනාටම ඒ වගේම මේ අයලනින් කොලෙජ් ආයතනයේ අධ්‍යාපනය සඳහා විශේෂයෙන් ඒ අධ්‍යාපන ලබා දෙමින් කටයුතු කරන සියලු ගුරුවර ගුරුවරියන්ටත් විශේෂයෙන් ඒ ඔවුන්ගේ සිර කටයුතු අභිමතාර්ථයන් මැනවින් ඉෂ්ට කරගන්න සිද්ධ කරන විශේෂයෙන් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදේ පිහිට ආරක්ෂා නිතින්ම ලැබේවා ති වේවා සලසේවා සිදු වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා සිද්ධ කරන හොඳයි හැම දිනාටම සම්මා සම්බුදු සරණයි ධර්ම දේශනාව සම්බන්ධව ඔබට කිසියම් වූ කරුණක් දැනගන්න නැත්නම් අපෙන් විමසීමක් කරන්න පුළුවන් දැන් මේ වෙලාවේ අපි විනාඩි 3ක 4ක කාලයක් ඒ සඳහා ඔබට අවස්ථාව ලබා දෙනවා Okay.
හාමුදුරනේ හවසත් වැඩසටහනක් තියනවාද? නෑ පුතේ මේ වැඩසටහනෙන් අවසන් කරනවා. තව කිසියම් මොන හරි දෙයක් දැනගන්න තියෙනවා නම් අපි ඔබට අවස්ථාව සලස්සලා දෙනවා. හොඳයි මම හිතනවා කිසියම් වූ කාරණාවක් ඉඳලා කියා ගන්නට ඔබට අවස්ථාවක් අවශ්‍ය නැතේ කියන වග තමයි හැඟියන්නේ ඒ නිසා අපි එහෙනම් වැඩසටහන අපි නතර කරමු නේද සම්බන්ධලා ඉන්න දරුවෝ තව ඉන්නවා අපි 26 දෙනෙක් අපි වැඩසටහන නවත්තන්නද සම්මා සම්බුදු සරණයි සියලු දෙනා පරිස්සමෙන් හොඳින් කටයුතු කරන්න Tuan Sarnai Putih. Mama, Mama.